ආරම්භ කපිති කරුවන් යුගලයේ ක්‍රීඩා පිටියේ සම්බන්ධ වී තිබෙනවා. දයාබර ක්‍රීඩාලෝඩේ හිතවතුනි කවිද හිරෝෂ් සමගින් තිලින සමරතුංග ක්‍රීඩා පිටියේ සම්බන්ධ වී තිබෙන්නේ ප්‍රථම පාදුවාරිය ආරම්භ කරන්නට සූදානම් වානේ. සුදානම් ප්‍රථම පාදුවාරිය ආරම්භ කරන්නට සිය සීමාවේ සිට කවිද හිරෝෂ් ශාබුවේ පාදුවය ඔබ කරන්නට සූදානම් වානේ. දිව්‍යනව අවතප පාදුවය ඔබ කරන්නට ප්‍රථම පාදුවට ආකර්ෂණීය ලොෆ්ටර් ආඩ්‍රයි පහරේල කෙලේ එයාඩුව අප විමසා බලමු. නිසි ආකාරව නිරීක්ෂණය කරන්නට හැකියාවක් උදා වූයේ නැහැ. විස්තර විචාරය සිදු කරන අපහට මැනවින් නිරීක්ෂණය කිරීමට හැකියාවක් උදා වූයේ නැහැ. විමසා බලමු. විනිශ්චයකාරවරයා ලබා දෙන තීරණය ලාකුඩු 6ක් හැටියට සංඛ්‍යාව ලබා දෙනවා. තිලින සමරතුංග හඹුවේ පාදුවය ඔබ කරන්නට සූදානම් වානේ. දිව්‍යානව පාදුවය ඔබ කරාඩට සිය සීමාවේ සිට යොමු කරන පාදුවට ආකර්ෂණීය ෆුල් ටොස් පාදුවකට ආකර්ෂණීය පහරක් එලකලේ යාඩුව දැන් දැන් මේ තරගය තුල වැඩි බලාපොරොත්තු එක්කරන ආකාරය දක්නට ලැබෙනවා. තිලින සමරතුංග වේනස් මලකියා කණ්ඩායමේ ක්‍රීඩාලෝඩේ හිතවතුනි මේ කඩුවෙල බූබිරිය විද්‍යාලයේ අධ්‍යාපනය ලද තිලින සමරතුංග පාදුව පෙළගාඩට සූදානම් වානේ. ඒවරස් ලොක් ස්වීප් පහර උඩ පාදුව සූරැකි වරක ගන්නවා. ව්‍යාපාර ක්‍රීඩාලෝඩේ හිතවතුනි මැනවින් උඩ පාදුව රැක ගාති. ක්‍රිකට් තරග මාලාවේ අවසන් දිනය සමග අප ඔබ බෙලෙස රැඳී සිටින්නේ. ඉවර පාරක් කියලා කරනවා, කට්පහරක් කියලා කරනවා. තරමක් පාදුව විශේෂයෙන්ම ටී පොයින්ට් එකෙන් වානට ස්ථානගත කරන්නේ බිකට අපිටියේ පිහිටීම අනුව උපන්දු පහරක් කියලා කරමින් විශේෂයෙන්ම ලකුණු ලබා ගන්න ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව දැම්මෝ ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දක්වා ඉහළ නංගවාගෙන තිබෙන්නේ වොයිනස් බලකියා කණ්ඩායම ලකුණු 15යි වල ලකුණු අංගල පුරවරිය තුල කාන්තා පාර්ශවය මේ තරගය නරඹමින් සිටිනවා. දැඹුර ක්‍රීඩාලෝඩේ හිතවතුනි එවර කාවීදු හිරෝෂ් ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබෙනවා. ලකුණු 6යි දැඹුර ක්‍රීඩාලෝඩේ හිතවතුනි සුදානම් පඳුව පිළිගානඩ දිනුවන්ගේ පඳුව පිළිගානඩ සුදානම් වානේ. ඒවර ආකර්ෂණීය පහරක් එල්ලකලේ ලකුණු 6යි ලොෆ්ටඩ් ඔෆ් ෆ්‍රයි පහර වයිට් ලොග් ඔෆ් දිස් අදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඥාබර ක්‍රීඩාලෝඩේ හිතවතුනි දිව්‍යනව පාදුව යම කරානට ඒවර පුල් පහරක් කියලා කරානට උත්සාහ කළේ. කෙසේ නමුත් එය ලකුණු 6ක් බවට පරිවර්තන යවනවා. ටීප් මිඩ් විකට් තිස්සා වේවිද මේ ක්‍රීඩා පිටිය තුල ඥාබර ක්‍රීඩාලෝඩේ හිතවතුනි දිව්‍යනව විරාජ් සිය සීමාවේ සිට පාදුව යොමු කරානට ඉවර පාරක් කියලා කරමින් ලකුණු අක්කරා ප්‍රතිමාරුව ලබා ගත්තී පාදුව තරමක් බැක්වර්ඩ් ස්ටාලික් තිස්සින් වාරට ස්ථානගත කරානේ. එයාඩුව දැඹුල් ලකුඩු සංඛ්‍යාව ලකුඩු 40 දක්වා ඉහළ නගවාගෙන තිබෙනවා. එයාඩුව පුරා දින 3ක් විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොර උපතට ආසනයේ ගලෙන් විදුණු වැබ ගෝමරංගල පුරවරය තුළ පුරා දින 3ක් මා ගත කළේ. වෙහෙසකර සතියක් විශේෂයෙන්ම වෙහෙසකර දින 3ක් එවා දවමින් සිටියේ මා දෙවන වතාවට මේ පුරවරය තුළ විස්තර කතනියකින් සම්බන්ධ වූයේ. මාගේ විශේෂ ස්තුතිය අපුද කරනවා අර්ෂත් කාන් මහතාට විශේෂයෙන්ම විතරග මාලාවට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම නෙක්සස් යූත් ක්ලබ් සංවිධායක මණ්ඩලයට විශේෂ ස්තුතිය අපුද කරනවා. ඉවර දවැන්ත පහරකට වෑයම් කළේ සාර්ථක වූයේ නැහැ. එක් ලකුණකින් පස්වීම පැතිමාරුව ලබා ගැනීම සමග අප ඔබ මෙලෙස ආත්වැල් වෙදගෙන සිටින්නේ දයාඹර ක්‍රීඩාලෝඩේ හිතවතුනි දිවාබිත්තු කරනවා. අභිනාග පාදුවට පාරේ ලකනවා. උඩ පාදුව රුවන් සම්පත් රැකගත යුතු. උඩ පාදුව අතහැර දමන ආකාරය දක්නට ලැබුණේ ප්‍රබල උත්සාහයක නියලුනේ. දිවගොස් පාදුව රැක ගන්නට උත්සාහයක නියලුනා. කෙසේම උත්සාර්ථක වූයේ නැහැ දයාඹර ක්‍රීඩාලෝඩේ හිතවතුනි. යාඩුව දැම්බුල් ලකුණු සංඛ්‍යාව ලකුණු බොහෝ සීන් ලකුණු සංඛ්‍යාවේ වෙනසක් පරිවර්තනීය වෙනසක් සිදු කරානට වැඩි ඉඩකඩ පවතිවි කියා මා විශ්වාස කරනවා. ව්‍යාපාර ක්‍රීඩාලෝඩේ හිතවතුනි කේටි පාදුවකට පාරේල කරනවා. ලකුණු 6ක් බබට පරිවර්තනීය වාණ්ඩේ දාප්තියෙන්ම අග්‍රගාණ්‍ය කණ්ඩායම කල්නාබ සිසි කණ්ඩායම ඔවුන් විශේෂයෙන්ම බලාපොරොත්තුෙන් සිටින්නේ. අප බලමු මේ තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දිත්වේ අතුරින් විශේෂයෙන්ම එක් කණ්ඩායමක් තරගයේ ජයග්‍රහණය කරනවා. මේ කණ්ඩායම් දෙකක් අතුරින් මේ කණ්ඩායම කල්නාබ සිසි කණ්ඩායම සමගින් තරග කළ යුතුයි. අවසන් මහා තරගය නෑඹුර ක්‍රීඩාලෝඩේ හිතබතුනි ඒ අනුව දැම්බුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 50 පිපෙන දාස්කම් දක්වන පිටිකරන ඉනිම සවිමත් කරන්නට මනා හැකියාවක් තිබෙන කිඩකයා එවර පාරක් එලකෙනවා. සාර්ථක වානේ නැහැ. පාදු පාර ස්ථානගත කරන්නේ මිඩ් විකට් තිස්සින් වානට එක් ලකුණකින් පැති මාරුව. එම ලකුණ සම්බන්ධ ලකුණු සංඛ්‍යාව ලකුණු 52 දක්වා ඉහළ නගවා.
අංකුද කරනවා මේ තරග මාලාව තුළ ඔහුගේ වටිනා කාර්යභාරය විශේෂයෙන්ම නෙක්සස් යූත් ක්ලබ් තරග මාලාව සාක්ෂාත් කර ගන්නට ලබා දීම පිළිබඳව ඉවර පාරේල කරනවා උඩ පන්දුව සුරක් ඉවරක ගන්නවා ලඟාන් පන්දු රකින්න දැබර කනාලෝඩේ හිතවතුනි යාළුව මෙතෙක් වෙලා පන්දුවට පහර දෙමින් සිටි කවිදු ඉරෝෂ් ක්‍රීඩාපිටිය නිවත් වයානේ රුවන් සම්පත්ගේ පන්දුව කඹුවේ යාඩුව නාවක පිටි කරුවා ක්‍රීඩාපිටියට සම්බන්ධ වානේ නිශාන්ත වීරකාන් නාවක වෙන අරෆා ස්පෝර්ට්ස් ක්ලබ් විම තරග මාලාව සංවිධානය කර තිබෙනේ ශුරේන්ට මුදලින් රුපියල් ලක්ෂයක් අනුශුරේට මුදලින් රුපියල් 50000ක් පිරිනමන තරග මාලාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නලගම පාසල් ක්‍රීඩාංගණය තුල පුරා දින දෙකක් සංවිධානය කර තිබෙනවා ප්‍රථම දිනය තුල විශේෂයෙන්ම 25න් පහළ කණ්ඩායම් බඳවා ගන්නා වගේ හොඳ අනුවත් කර සිටියා මහරගම නාවින්න ක්‍රීඩාංගණය තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් යාතරතුර පාරේල කිරීමට වෑයම් කළේ සාර්ථක වන්නේ නැහැ විශේෂයෙන්ම මතරග මාලාව පිළිබඳව අප සිහිපත් කළ යුතුයි යාතරතුර දුවාති දවතුරේ උතුරු මැද පළාතේ සඳහන් කරනවා නම් අංක 1 සහල්ලු පන්දුව ක්‍රිකට් තරග මාලාව කිසිදු විවාදයකින් තොරව දිව්‍යානව අභිනග පන්දුව යොමු කරානට පාරේල කරනවා සාර්ථක වන්නේ නැහැ කෙසේ නමුත් අප බාලබොය ලකුඩු හතරක් වබඩ පරිවර්තනය වා 25000ක් ඒ වගේම හතරවෙනි ස්ථානයේ දිනාගල්ලන කණ්ඩායමටත් 25000ක මුදල් තේකී ලබා දෙන තවත් අපූර්ව තරග මාලාව අනුරාධපුර මිහින්තලේ තරියම්කුලම් විද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුළ පැවැත්වීමට නිමිතයි ඒ වගේම තමයි ඒ දිනේ තුළ ඊතල්ලට්ටුව පුරවරෙන් තවත් දෙවන්ත වූ ක්‍රිකට් තරග මාලාව පැවැත්වීමට නිමිතයි මිල්හාන් චැලෙන්ජ් ට්‍රෝෆි 2024 තරග මාලාව ඊතල්ලට්ටුව කහටගස්තිකිලිය ඊතල්ලට්ටුව මුස්ලිම් විද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුළ 12 සහ සජීවී කරුවන් සම්බන්ධ වීමට නිමිතයි දාබර ක්‍රීඩාලෝඩි හිතවතනි සුදානම් මේ තාරක බාදුෂංක සාර්ථක පන්දුවක් එබ කරප ක්‍රිකේ විශාල පහරක් මේ ලහිරු ක්‍රීඩාලෝඩි හිතවතනි ප්‍රධාන විනිශ්චකාරතුමා පාස කරමින් තාරක බාදුෂංකවර සාර්ථක පන්දුවක් ලකුණක් ලබා ගැනීමට අවස්ථාවෙන යානුව ප්‍රථම පන්දුවාරේ රිමාවට පත් වෙන ආකාරය දක්නට තිබුණේ මුල්ලක්කුඩු සංඛ්‍යාව ලකුණු 8යි එක් අඩුලක් අයින් වී අවසන් පන්දුවට පහරක් ඉල්ල ක්‍රඩ ආඩුනාදපුර සාලියපුර එක්සත් ක්‍රඩකෙන්ගේ මුල්ලක්කුඩු පූර්වට දාබර ක්‍රීඩාලෝලේ හිතවතනේ සාර්ථක පන්දුවාරයක් නිමා කරේ හිතුවක්කාර තාරක උට ලබා දුන්නු වගකීම හොඳ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ ක්‍රඩ ආකාරය දක්නට තිබුණේ වෙනදාට වීනස් බොරන්චු ක්‍රීඩා සභාජයේ ආරම්භයේ පන්දියවන්නෙක් ලෙස කටයුතු කරන්නේ විශේෂයෙන් ඔබට මතකනම් වීනස් එක්ස්ප්‍රෙස් ලෙස හඳුන්වන මොහමඩ් අකිල් දාබර ක්‍රීඩාලෝලේ හිතවතුනි විශේෂයෙන් මේ තරගයේ තුල මේ තාරක බාදුෂංක ක්‍යාත්මක වෙන තරග බාලාව තුල ක්‍යාත්මක ක්‍රීඩාකාරිය දාක්ලට් ටිබුනි දාබර ක්‍රීඩාලෝලේ හිතවතුනි සුදානම් ඉනිමේ ක්‍යාත්මක කරන දෙවෙනි පන්දුවාරය එබු කිරීම සඳහා පැතුම් තරංග සුදානම් වෙන ආකාරය ලාහිරු ගීතාංජලි සහ දමිත් සමීර පිතිකරුවන් සුසන්යෝගිය පන්දුවට පහරක් කළ ක්‍රමින් සිටින ආකාරය ඩොක්ටර් ටෙබුනේ සුදානම් ප්‍රධාන විනිශ්චකාරතුව පාස කරමින් ඉවරත් මේ කවර් ඩ්‍රයි පහරක් කළ ක්‍රමිට උත්සාහය කෙසේ වෙතත් අසාර්ථක වෙන ආකාරය ඩොක්ටර් ටෙබුනේ ඉනස් බොරුන්ජෝ ක්‍රීඩා සභාජය දාබර ක්‍රීඩාලෝලේ හිතවතුනේ ඇවර කවර් ඩ්‍රයි පහරක් කළ කරනවා කෙසේ වෙතත් බෑක්නට් පොයින්ට් 1ට පන්දු රකින්න කරදවා තිබෙන රදවා තිබෙන ආකාරය කෙසේ වෙතත් එක ලකුණක් පහසින්ම පැති බාර කර ගන්නවා ඒ ලකුණු සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි දාබර ක්‍රීඩාලෝලේ හිතවතුනි පන්දුවත් පිත්තත් අතර දුවන්ත සටනක් මේ වෙන විට මේගේ ගෝමරංකල්ල මුස්ලිම් මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුළ පවත්වන ආකාරය දක්නට තිබුණේ විශේෂයෙන්ම හැකිතා තික්මණින් තරඟය ක්‍රියාත්මක කර ගන්නා ලෙස මේ තරඟ සංවිධායකයන් ඉල්ලීමක් සිදු කරනවා මන්ද මිනිත්තු 25ක කාලයක් ලබා දී තිබෙනේ සූදානම් පන්දිය විම සඳහා රයිටම් ඕවර් ද විකට් ආකාරයේ දකුණත් මදවේග පන්දිය අපදහන විනිශ්චකාරතුමා පාස කරමින් පන්දිය විම සඳහා දම්මිත් සමීර තවත් මේ අනුරාධපුර ප්‍රදේශයට ඩේකම් කිර අපූර් පිතිකරුවා ලෙස හඳින්විමට හැකියාවක් තිබෙන වදාබර ක්‍රීඩාලෝලේ හිතවතුනි ප්‍රධාන විනිශ්චකාරතුමා පාස කරමින් තාරක බාදුෂංකවර සාර්ථක පන්දුවක් ලකුණක් ලබා ගැනීමට අවස්ථාවෙන යානුව ප්‍රථම පන්දුවාරේ ඇවර මේ ලහිරු ගීතාංජන තාමත් මේ තරඟය උණුසුම් වගයි පිත්තෙන් පෙන්නුම් කරන ආකාරය දක්නට ලහිරු ගීතාංජන හමුවේ දාබර ක්‍රීඩාලෝලේ හිතවතුනේ ප්‍රධාන විනිශ්චකාරතුමා පාස කරමින් ඇවරත් පහරක් එල්ල කරන ආකාරය
පන්දුව දක්ෂ ලෙස සිව කුමාර් ගෞතම් රකගඩා විට මෙතෙක් සාර්තු ද හවුස් ආයතනයේ ආධිපති තුමන් රෂාන් මහතා වගේම රිස්මි මහතා සකි ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ ආධිපති තුමන් ඒ වගේම FRN මොබයිල් ආයතනයේ ආධිපති තුමන් ශිෆා කන්ට්‍රැක්ෂන් ආයතනයේ ආධිපති තුමන් ෆජෝ ෆාම්ස් ආයතනයේ ඔබ ද විකට් ආකාරයෙන් ඩාකුඩාත් පිතිකරු එරන්ත ශෂිප්‍රිය හමුවේ පන්දු එබ කරන ආකාරයේ එවර වයිට් ලොංග ඔන් සහ ලොංග ඔෆ් අතර පන්දු පහර ලාකුඩු හතරක් දා පන්දු එබ කිරීම සඳහා සූදානම් දාබර ක්‍රීඩාලෝණි හිතවතනේ ප්‍රධාන විනිශ්චකාරතුමා පාස කරමින් උඩුගුවන ටෙල්ල කරන පන්දු උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා සමගම විකට් රකින්න ක්‍රීඩකයා නිශාන්ත වීරකෝන් රැක ගන්නා විට එරන්ත ශෂිප්‍රිය විනිශ්චකාරතුමා පාස කරමින් පන්දු වීම ආකාරයේ එවර දාමිත් සමීර පරාජයට පත් වෙන ආකාරය දක්වස එතමුන් හඳුන්වන්නේ මේ දකුණත් මදවේග පන්දියවණව එවර පහරක් ඉල කරනවා කිස්සේ විතත් තිලින සමරතුංග උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා සමගම මේ තරඟගේ ඉනිමත් නිමාවට පත් වෙන ආකාරය දක්වට තිබුණේ දාබර ක්‍රීඩාලෝලේ හිතවතුනේ බාලාව සංහිධාන කර තිබෙන්නේ දාබර ක්‍රීඩාලෝල හිතවතනේ විශේෂයෙන්ම ලාංකේය සැහැල්ලු පන්දුවේ වාර්තාගත කරපු තරග බාලාව ලෙස ඔබ අප ගත කරන උනේ තාමත් ක්‍රීඩා පිටිතුල ක්‍රීඩා කරන ආකාරය ඇවර උඩ ගුවනට පාදු පහරක් එල්ල කරන ආකාරය දක්ෂ ලෙස උඩ පන්දුව රැක ගන්නවා ශිව කුමාර් ගෞතම් අද දිනේ පුරාවටම වීනස් බොලුජුව ක්‍රීඩකින් වැඩිම උඩ විජේ රත්නම් සංජු කාන් මේ පන්දුවාරේ ක්‍යාත්ක කරන තවත් පන්දුවක් එම කිරීම සඳහා ප්‍රධාන විනිශ්චකාරතුමා පාස කරමින් එවර පහරක් එල කරනවා හාසිත විරාජ් කෙසේ වෙතත් පැතුම් තරඟ පන්දුව රැගෙන යාලිත් බාර කරන විට එක ලක්ුණක් සබා වෙන තිලින සමරතුග පත්ව කුමාර් ගෞතම් සුදානම් වෙන ආකාරය දක්ලට තිබුණේ රයිචාම් ඔබ ද විකට් ආකාරයෙන් ප්‍රධාන විනිශ්චකාරතුමා පාස කරමින් එවර හාසිත විරාජ් පසු පසු පාදයකට පැමිණ පහරක් එල විරාජ්ට හැකි වේවිද මේ පන්දුවක් තුල විශාල පහරක් එල කරනට දාබර ක්‍රීඩාලෝලි හේතව ඇවරත් මේ තරඟයේ තවක් දෙපැත්තටම ක්‍රීඩාලෝලි හේතවතනේ පන්දු විභව සඳහා ප්‍රධාන විනිශ්චකාරතුමා පාස කරමින් ශිව කුමාර් ගෞතම් ඇවරත් මේ ලක්කුඩු හයක් ද උඩ පන්දුවක් ද දාබර ක්‍රීඩාලෝලි හේතවතනේ ඇවරත් මේ ලක්කුඩු හයයි හසිත විරාජ් මේ තරඟයේ තුල පිට හයේ පහරවල් තුනක් එල්ල කර ගන්නට සමත් ඉනස් බොරුංචු ක්‍රීඩා සමාජයේ තීරණාත්මක තරගයේ තුල හාසිත විරාජ් වේගවත් පහරක් එල කර එක ලක්කුඩු ඉතාමත් වේගෙන් පෑති බාර කර ගන්න ඒ ලක්කුඩු සමගම මුල් ලක්කුඩු සංඛ්‍යාව ශිව කුමාර් ගෞතම් විශේෂයෙන්ම මේ සාර්ථක පන්දුවක් ලෙස එමු කර ගන්නට හැකි වේවිද ප්‍රධාන විනිශ්චකාරතුමා පාස කරමින් පන්දු එමු කරන ආකාරයවර පහරක් එල කරන උඩුගුවනේ ලක්කුඩු හයයි දාබර ක්‍රීඩාලෝලේ හිතවතුනේ මේ තරඟයේ සමතත්වයට පත් කර ගන්න ආකාරය දක්ලට තිබුණේ විශේෂයෙන්ම පුබුදු ජීවන්තකේ අපුරු පහරක් සමගම දාබර ක්‍රීඩාලෝලේ හිතවතුනේ තරඟයේ සමතත්වයට පත් වෙන ආකාරය